සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා මහපොළොව උහුලන් නැති විශාල අසත්‍යයක් සමාජගත කරන්න උත්සාහ කරනවා මාධ්‍ය හරහා. ආණ්ඩුව මිලියන බිලියන 600ක් මේ නාස්තිකාරී විනාශ කරලා මේ දෙවන්ත මූල්‍ය අර්බුදයේ තුල වියදම් අඩු කිරීම සම්බන්ධයෙන් මෙතරම් ආදර්ශයක් දීපු රජයක් ලංකා ඉතිහාසයේ බිහි වෙලා නැහැ. එතුමා තව විශාල අසත්‍යක් කියනවා. මේ බ්‍රහස්පතින්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළලු යෝජනා දෙකක්. එක සංවර්ධන යෝජනා, දෙක ණය ගන්න යෝජනා. කිසිම සංවර්ධන යෝජනාවක් ඉදිරිපත් කළේ නැහැ. මේකෙන් තේරෙන්නේ මේ විපක්ෂ නායකතුමා විචාර බුද්ධියකින් තොරව හෝ වෙන මංගල සමරවීරගේ හෝ වෙන කෙනෙක්ගේ ලනුකාලා හෝ නිකන් කටට එන දෙයක් තමයි කියන්නේ. සංවර්ධන යෝජනා ඉදිරිපත් කළේ නැහැ. 2019 කරපු දේ සඳහා ගෙවීම් කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදනය කළ දෙන්න කියන එක තමයි පළවෙනි යෝජනා. දෙවනි යෝජනාව ඒ ගෙවීම කරන්නට නම් ණය සීමා වැඩි කිරීමේ අනුමැතිය ඉල්ලා සිටි. එතුමා පසුගිය මාස 3ට බිලියන 600ක් ආණ්ඩුව වැය කරලා කියලා තියෙන බොරුව මම අභියෝග කරනවා. පුළුවන් නම් සජිත් ප්‍රේමදාස මහතාට හෙට ඔප්පු කරලා පෙන්නන්න මෙන්න මේ විනාශයේ බිලියන 600ක් කුමක් සඳහාද? මේ බිලියන 600 වෙන් කළා. මම එතුමාට ප්‍රශ්න පහක් ඉදිරිපත් කරනවා. සාමාන්‍යයෙන් දවසකට රටක් ආණ්ඩුකරණය සඳහා කවර මුදලක් බිලියන කීයක් වියදම් වෙනවද කියලා එතුමා රටට කියන්නේ. දෙවනි ප්‍රශ්නේ රටට කියන්නේ රට මාසයක් දුවන මාසකට අවශ්‍ය වෙන බිලියන ගාන කීයද? විපක්ෂ නායකතුමා කියනකොට බිලියන 600ක් නාස්ති කරා කියලා. රටට මහා ප්‍රවෘත්තියක් සපයනකොට ඒ රටේ විපක්ෂ නායකවරයා. එතුමා දැනගෙන ඉන්න ඕනේ දවසකට කීයද වියදම, මාසයකට කීයද වියදම, මාස 3කට කීයද වියදම, දවස් 100ට කීයද වියදම, ඒ වියදම දරන්නේ කොහොමද, ඒ සඳහා මුදල් සපයගන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් නැතුව මෙහෙම ලාද නගනවා. ඒ නිසා අපි එතුමාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාවයි. අපි ඔබතුමාට විපක්ෂ නායකවරයෙක් ලෙස ගරු කිරීම සඳහා වගකීමෙන් යුතුව ප්‍රකාශ කර දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.